ගත මෝනිං ෂෝ එකේ විශේෂ කතා බහ පටන් ගමු. අපි හඳුන්වා දීමක් කළා ඊට පෙර ඉඳලම ඔබට සියත බලද්දි දැනගන්නට ලැබුණා අද උදෑසන කවුද මුණගැහෙන්නේ කියන එක පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපිරුඹ මහතා. ආයුබෝවන් සුබෝ ආයුබෝවන්. අපි සුදානම් වෙලා ඉන්නම් දැන් මේ තියෙන තත්ත්වය ඇතුළේම බොහෝ දේවල් කතා කරන්න තියෙනවා අපිට. අපි ප්‍රතිවර්ණ ගැන තමයි අද මේ හිටිය එක නිසා මම එතනින් පටන් ගමු කියලා. මොකද කොරෝනා කියන එක දැන් ටික ටික අමතක වීගෙන යනවා වගේ එකක් වෙනවා. මැතිවරණය පිළිබඳව කතා කරන්න පටන් ගැනීමත් එක්ක. ඔව්. අනුෂි ඒ කාරණාව අපි අනිවාර්යයෙන්ම මේ निराකරණය කරගත යුතු. ඒ කියන්නේ අපේ මේ පිළිබඳව දැන් මොකද යම් යම් පැටලිලි සහගත තත්ත්වයන් තියෙනවා. මේ වර්තමාන පුවත්වල සංකීර්ණභාවය වැඩි. ඒ අතරේ මානපරම මතුමනේ දැන් මේ අපි දකින මේ අද දවසේ පත්තරවල ප්‍රධාන ශීර්ෂයක් තමයි මේ අරුණ පුවත්පතේ දක්වනවා. මේ අමානුෂික කටයුතු නතර නොකළොත් අපි ජනතාව සමග පාරට බහිනවා. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි කියලා. මේ විශේෂයෙන් ජනතාව පීඩාවට පත් වෙන දේවල් රජයේ මගින් සිදුවන දේවල් පිළිබඳව අවධානය යොමු නොකළොත් ඒවට විසඳුම් නොදුන්නොත් අපි මෙහෙම කටයුතු කරනවා කියලා. ඔකට අර අපි අවසාන වශයෙන් ඔබ මෙතනට මේ වැඩසටහන එනකොට කියවිච්ච තෙල් මිල සම්බන්ධ කාරණාවත් ඇතුළත් මේ IOC මිල රුපියල් 5කින් අනුදෙක පෙට්‍රල් මිල ඉහළ නැංවීම පිළිබඳ කාරණාවත් ඇතුළත් ඒකෙදි චෝදනාවක් තියෙනවා සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් ඒට යම් අනුග්‍රහයක් රජයේ පැත්තෙන් එයට ලැබෙනවා කියලා. මේ කරුණු එක්ක අපි කතා බහ පටන් ගමු. ඇත්තම මම කියන්නේ කතාවට හේතුව එකක් තමයි රජය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙච්ච වෙලේ ඉඳන් කල්පනා කරන්නේ කොහොමද ඡන්දය තියන්නේ කියන එක. අපි දැක්කා ඒ කොරෝනා ප්‍රශ්නේ අද ඊයව ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ජනවාරි මාසේ වෙනකොටත් يعني ගිය අවුරුදු 2019 දෙසැම්බර් වල තමයි කොරෝනා ප්‍රශ්නේ පැන නැගෙන්න පටන් ගත්තේ. ඒතකොට ජනවාරි මාසේ පාර්ලිමේන්තුවේදී විශේෂම විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා මේ සඳහා පියවර ගන්න චීනේ විශේෂයෙන් පැතිරලා යනවා. දැන් අවුරුදු සමය තියෙන්නේ. ඒ හින්දා ව්‍යාප්ත වීම වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා රට මොහරි පියවරක් ගන්න කියලා. එතකොට මට මතකයි මේ අපේ සෞඛ්‍ය අමාත්‍යතුමියයි ඉන්ටි හිටපු කට්ටිය නිකන් සජිත් ප්‍රේමදාස මහත්මයාව හාස්‍යයට ලක් කරා. නිකන් මේ පිස්සු මෙයාට මේ මොනවද මේ කියන්නේ? මෙහෙම ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ කියලා. ඊට පස්සේ පෙබරවාරි මාසෙත් මෙතුමා ප්‍රශ්න ඇහුවා. දැන් කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට පැමිණෙනවා කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒකට ගත්තු පියවර මොනවද? ඒ සඳහා වහාම මේ එයාපෝට් වහලා මේ මේ මොකද වසංගත මේ කොරෝනා කියන වෛරසය ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙන එකක් නෙමෙයි, විදේශ රටවලින් එන එකක්. ඒකින්ද ඒ සඳහා අවශ්‍ය වැටකඩුළු බඳින්න ඕනේ. නැත්නම් අපිට මේ රට බේරගන්න හම්බෙන්නේ නැහැයි කියන කතාව කිව්වා. ඒ කියන්නේ රට ඇතුළේ අපිට සංවර්ධනය කරගෙන යන්න පුළුවන් කියලා ප්‍රශ්නත් ඇහුවා. මේ පිළිබඳව ගත්ත පීවර මොනවද කියලා. එතකොටත් නිකන් අර මුහුද හත් ගව්වක් තියාගෙන මුඩ ගහනවා වගේ නිකන් හාස්‍යෙට ලක් කරලා සජිත් ප්‍රේමදාස මහත්මයාව තමයි උනේ. අන්තිමට මාර්තු මාසේ කොරෝනා රෝගීන් හම්බුණාට පස්සේ වෛද්‍යවරු කිව්වා දැන් රට වහන්න ඕනේ කියලා. මම මතකයි සජිත් ප්‍රේමදාස මහතා රට වහන්නවම රට වහනවා ෂට් ඩවුන් නෙමෙයි ලොක් ඩවුන් කියන එකයි නම කියලා නමටත් hina වෙන්න පටන් ගත්තා වහන්න කිව්වයි කියලා. නමුත් සජිත් ප්‍රේමදාස මහත්මයා අන්තිමට කිව්වා ෂට් ඩවුන් හරි ලොක් ඩවුන් හරි කමන්නේ රට බේරගන්න කියලා. මම කියන්නේ මේ වගේ තත්ත්වයක තමයි උදා වෙලා තිබෙන්නේ. එතකොට මාර්තු මාසේ වෙනකොට වෛද්‍යවරු මේ ප්‍රශ්න අතර ගත්තා. වෛද්‍යවරු කිව්වා දැන් මේ විදිහට ගියොත් අපිට වෛද්‍ය සේවයේ යෙදෙන්න බැහැ, අපි අයින් වෙනවා සියලු දෙනාම. මොකද රටේ කිසිම ආරක්ෂිත පියවරක් නැහැ. කොරෝනා කියන ඒ වෛරසය පැතිරිමින් එනවා. දැන් ලංකාවටත් ඇවිදilla. ඇයි මේක වහන්නේ නැත්තේ කියලා අහනකොට ජනාධිපතිතුමා විශේෂයෙන්ම කිව්වා කොරෝනා 24යි අද වෙනකොට රටේ තියෙන්නේ. කොරෝනා රෝගීන් 24ක් ඉන්නවා කියලා මම රට වහනවාද? ඔයිට වැඩිය මම යුද්ධ කරපු මිනිස්සෙක්. 5000ක් මිනිස්සු මැරිලත් අපි රටේ සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරගෙන ගියා කියලා කිව්වා. ඉතින් අද වෙනකොට අපිට අපි දන්නේ මේ ශ්‍රී ලංකාවට කොරෝනා ගෙන්නගත්ත මිසක් මේ පැතිරිච්ච එකක් නෙමෙයි. ඒ කියන්නේ අපි කලින් කිව්වා. ඒ වගේ අපේ වෛද්‍යවරු දැඩි ලෙස සේවයෙන් ඉවත් වෙනවා කියලා කිව්වට පස්සේ තමන්දර වෛද්‍යවරු කිව්වා මේ යුද්ධ කරන එකයි සෞඛ්‍ය වසං මේ වෛරසයක් මර්ධනය කරන එකයි සමාන කරලා හිතන්න එපා. මට පොඩි ගැටලුවක් ආවා දැන් අර ගෙන්න ගත්ත කියන කාරණාවත් එක්ක මම අපිට තේරෙන ආකාරයට ඔබ මේ විස්තර කරන්නේ විදේශ රටවල හිටපු ශ්‍රී ලාංකිකයින්. නෑ නෑ ශ්‍රී ලාංකිකයන් ගෙන්න ගත්ත නෙමෙයි. චීන කට්ටිය ලංකාවට ආවා ගියා. රජය මගින් නිසි දැනුම් දීම් කරලා තිනකොට කරන්න ඕනේ මොනවද කියලා දැනුවත් කිරීම එක නිකම්ම ගුවන් තොටුපළ ඇරලා තිබුණේ නැහැ අපට මතකයේ තියෙනවා. මතක ඇති. දැන් නිකම්ම ගුවන් තොටුපළ දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා පාර්ලිමේන්තුවේ ජනවාරි මාසේ දැනුම් දෙනකොට නිකම්ම ගුවන් තොටුපළ ඇරලා තමයි තිබ්බේ.
පෙබරවාරි මාසේ ආපු ඇගේ දුර්වලතාවයක් නෙමෙයි. නෑ නෑ පෙබරවාරි මාසේ කරනකොටත් නිකම්ම ගුවන් තොරතුරු ඇරලා තමයි තිබ්බේ. ඊටසේ මාර්තු මාසේ මේක කරන්න යනකොටත් මට මතකයි නිරෝධනය කරන්න ඕනේ ආපු කට්ටිය කියලා කිව්වහම දේශපාලඥයෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ මගේම දිස්ත්‍රික්කයේ දේශපාලඥයෙක් මැදිහත් වෙලා ජනතාව කුලප්පු කරලා මේ ජනතාව මේ නිරෝධායනය කරන්න මේ අපේ පැත්ත ගන්න එපා කියලා එලෝගෙන රජයේකට දඬුවම් දුන්නෙත් නැහැ තමුන්ගේ ඇමතිවරයෙක් කවදිල්ල මෙහෙම කරනකොට කියලා ප්‍රශ්නයකුත් කරන්න නැතුව ගණන් ගන්න නැතුව ඒක හැමම නතර වුණා. ඒතකොට මම කියන්නේ ඒ වෙලාවේ අපි සැලකිලිමත් වුණා නම් නිරෝධනය කරලා හරි කමක් නැහැ සෙනග ටික ගත්තා නම් ජනවාරි පෙබරවාරි වෙනකොට අපි මේකනේ සැලකිලිමත් නම් අපේ කොරෝනා රෝගෙන් අපිට බේරෙන්න දුව මොකද අපේ රටේ හැම කොරෝනා හොයාගෙන එන දේශගුණයක් නෙමෙයි තියෙන්නේ. අපේ රටේ උෂ්ණත්වයේ තියෙන රටක්. ඒතර අපේ කොරෝනා හොයාගෙන එන රටක් නෙමෙයි. නමුත් අපි ගෙන්නගත්ත කියන වචනේ මම කිව්වේ ඒකයි. ඊට පස්සේ වෛද්‍යවරු මේක කලබල කරලා ප්‍රශ්න කරලා GM එක අතට අරගෙන කෑ ගැහුවට පස්සේ තමයි නැතර ඒ විතරක් නෙමෙයි. ඉතින් අපිට ඇඳිරිනීති අස්සේ නොමිනේෂන් බාරගත්තෙත්. පාර්ලිමේන්තු මැතිවරණයේ නොමිනේෂන් බාරගත්තේ ඇඳිරිනීතියේ මැද්දේ දිනක් ඉඩ දීලා. මම කියන්නේ මෙන්න මෙන්න මේ වගේ තත්ත්වයකනේ රජය ඉන්නේ මැතිවරණයම කියන යටතේ මිසක් දැන් අද වුණත් අපි දකින්නේ බලහත්කාරයෙන් මේක නැහැ කියන එක පෙන්වන්න හදනවා. දැන් පරීක්ෂණ ටික හරියට කරලා නැහැ. පරීක්ෂණ කරන්නේ අදත් කොරෝනා රෝගීන් හම්බ වෙනවා. දැන් සෞඛ්‍ය දැන් අර වැලිසර නාවික හමුදා කඳවුරේ ඉන්න නාවික හමුදා බටේන්ට අවශ්‍ය නිසි පුහුණුව ලබා දෙන්නේ නැතුව ඒගොල්ලෝ මුදා හැරියා. දැන් වෛද්‍යවරු එතකොට මේ හෙදිනිලධාරීන් අඩු ගන්න ඇටෙන්ඩන්ට් කෙනෙකුටවත් මේ කොරෝනා හැදුනේ නැහැ. ඒකත් එක්ක වැඩ කරලා නම් අරයට දුන්නේ ඇයි? ඒගොල්ලන් අමු අමුවේ මේ ප්‍රශ්නට දැම්මා මේ ඡන්ද කරන්න ඕන හින්දා. රජයේ පැත්තක තියෙමු ඔබ පෙෆරල් සංවිධානයේ ස්ථාවරය ප්‍රතික්ෂේප කරනවාද? කොරෝනා සමග ජීවත් විය යුතු නම් මැතිවරණේ පවත්වන්නත් පුළුවන්. ඔව් ඒ පෙෆරල් සංවිධානය කියන්නේ පෙෆරල් සංවිධානයේ කතා කරන්නේ රටක් ගෙනියන එක ගැන නෙමෙයි මැතිවරණයක් ගැනනේ. මැතිවරණයක් ගැන ඒගොල්ලෝ හැමතිස්සෙම කියන්නේ මේ මැතිවරණයක් වෙනුවෙන් තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඒතර මැතිවරණේ සාධාරණව කිරීමේ ගැන තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. නමුත් අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපි කතා කරන්නේ මේ මේ වෙලාවේ මේ මිනිස්සු ඉන්නේ මානසිකත්වයේ දිහා බැලුවොත් එහෙම. දැන් රට බලෙන් ඇරියට මිනිස් අදත් කොරෝනා රෝගීන් හම්බ වෙනවනේ හම්බ වෙන්නේ නැත්තේ නෑනේ. අද දවසකට 15ක් 20ක් කොරෝනා රෝගීන් හම්බ වෙනවා. ඒ අපි දන්න විදිහට වැඩිපුර ටෙස්ට් වැඩි කරා නම් මීට වඩා කොරෝනා රෝගීන් හම්බ වෙනවා. නමුත් රජයට අවශ්‍යතාවය තියෙන්නේ කොහොම හරි මේ මේ පණවිඩියක් දෙන්න කොරෝනා නිවරයි. දැන් මතකද? එතකොට ඒ ඕන්නේ නැහැ. ඊට පස්සේ අප්‍රිය පවිත්‍රා දේවි සෞඛ්‍ය අමාත්‍යතුමිය කතා කරලා කිව්වා අප්‍රියල් 19 වෙනකොට කොරෝනා කියලා එකක් නැහැ. ලෙඩුන්ට හැදිලා ඉවරයි. ආයි ලෙඩ හැදෙන්න දෙයක් නැහැ. අප්‍රියල් 19 වෙනකොට සනීප වෙලත් ඉවරයි කොරෝනා රෝගින්. ආයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද අප්‍රියල් 19න් පස්සේ අපිට ඡන්දේ කරන්න පුළුවන්. මේ කොරෝනා එකත් එක්කම රජයේ ඉන්න දේශපාලඥයෝ කතා කරන්නේ ඡන්දේ කියන එක. මේක ඡන්දය සහ කොරෝනා එක බොහොම බැඳිච්චි. නීතිපතිවරයා කියනවා මහා ඡන්දයට සුදුසු වාතාවරණයක් සැකසීලා ඉවරයි. නීතිපතිවරයා කියන්නේ රජයේ නීතිඥයනේ. නීතිපතිවරයා කියන්නේ 아무දු එකක් නෙමෙයි රජයේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥය. දැන් ඔබතුමා කොහේ හරි නඩුවකට ගිහිල්ලා නඩුවක් කියනකොට ඔබතුමා සල්ලි ගිහලා නීතිඥයෙක් ගන්නවනේ. ඔබතුමාගේ හඬනේ ඒ නීතිඥයා කියන්නේ දැන් ඔබතුමානේ මේ නීතිඥයාට පැහැදිලි කරලා දෙන්න මට මේකයි කරන්න ඕනේ කියලා. ඒ වගේ රජයේ නීතිඥවරු රජයේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ නෑ නීතිපතිවරයා කියන්නේ. विविध प्रश्न राज्य රජයේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ. යෝ. දැන් ඔබතුමා ඒ විදිහට කරුණු දක්වගෙන ඉද්දි මං බලාගෙන හිටියේ දැන් එතකොට බලදී ආණ්ඩු පක්ෂය කියන කතාවක් ටිකක් ඇත්තදෝ කියලා හිතන්න පුළුවන් බලාගෙන ඉන්න ජනතාවට. විපක්ෂය ලෑස්ති නෑ වගේ නේද උදව් කරන්න. විවේචන විතරයි නේද කියන්නේ. අපි උදව් කරන්න ලෑස්ති. අපි උදව් කරන්න ලෑස්ති නැත්නම් අපි කියන්නේ නෑනේ පාර්ලිමේන්තුවේදී මේ රට වහලා මේක බේරගන්න කටයුතු කරන්න කියලා. අපි කීපාරක් පාර්ලිමේන්තුවේ කිව්ව ජනවාරි මාසේ කිව්ව පෙබරවාරි මාසේ කිව්ව ඊට පස්සේ අපි කිව්ව පාර්ලිමේන්තුවේ දැන් ව්‍යවස්ථා අර්බුදයක් වෙනවා රටේ ව්‍යවස්ථාවේ තියෙනවා මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවක් රැස් විය යුතුයි කියලා අපි කිව්ව අපිට පඩි එපා දැන් කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දැන් විසිරීලානේ තියෙන පඩි ගන්නෙ නැහනේ එතකොට අපිට පඩි එපා කැන්ටින් වහලා තියන්න කැන්ටින් වල වියදම් කරන්න එපා මොකද මේ වෙලාවේ එහෙම අපිට කාලා බීලා ඉන්න වෙලාවක් නෙමෙයි අපි සියලු දේ මේ රටේ ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය වෙන එක නවත්තන්න පාර්ලිමේන්තු දවසකට කැඳවන්න.
ඒකට අපි සහයෝගයක් නැත්නම් අපිට වෙන්න පුළුවන් අපි කොහොනේ අපි එන්නම් එන්න නැත්නම් අඩු ගන්න අපිට පුළුවන් කෝට් එකක් විදිහට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙච්චරක් එන්න කියලා ප්‍රතිශතය අනුව ගෙනල්ලා මේක මේ ආණ්ඩුවක් පරද්දන්නවත් වෙන දෙයකට නෙමෙයිනේ රටක ව්‍යවස්ථාව පිළිබඳවත් අපි මේක ආරක්ෂා කරගෙන යන්න එපා අපි මේ රටේ දැන් අපි රට දිහා බැලුවොත් එහෙම කොච්චර ප්‍රශ්න පැන නැගුණාද මේකත් එක්ක තී ඒ සම්දේම අපි විසඳගන්න එපා දැන් එළවලු ගවියට එළවලු ටික විකුණ ගන්න බැරුව ගියා නේද දැන් තක්කලි රුපියල් 20යි කිලෝ එක දඹුල්ලේ මේ හැපුවහම කිලෝ එක 200ක් විතර ඒක නෙමෙයි තොග නාස්ති වුණා ඔව් නාස්ති වුණා මිනිස්සුන් ඒ වගේ අතරමං වුණා ඒ වගේ ප්‍රශ්න වුණා දැන් අපි මේ රටේ ආර්ථික තත්ත්වය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා තියෙනවා නේද ඉතින් ඒ වගේනත් අපි හිතන්න ඕනේ ඒතකොට ඒ වගේම අපි දකිනවා මේ අස්සේ රට ඒකාධිපති ස්වරූපයකට අරගෙන යන්නත් උත්සාහ කරනවා දැන් මිනිසුන්ට මතයක් දීලා තිනා මේ පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ හමුදාවයි ජනාධිපති හිටියොත් ඇති රට ගෙනියන්න කියන මතයක් මාධ්‍ය ඔස්සේ රජය නිර්මාණය කරගෙන යනවා ඒ කියන්නේ ඒක එතකොට එතකොට දැන් පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ කියලා කිව්වහම රටක දැන් බලන්න අද රජය කියන හැමදේම පිළිගන්න බෑ. දැන් රජය එක්කෙනෙක් ඇවිල්ලා කියනවා අපිට සත පහක්වත් ආධාරයක් ලැබුණේ නැහැ රටකින් කියලා. ආයි මාධ්‍යෙන් එනවා අලිබබා සහ සමාගම කෝටි මෙච්චරක් රජයට දුන්නා කොරෝනා මර්ධනය වෙනුවෙන් කියලා. ආයි තාපසිකයන් කියනවා ඇමරිකාව මෙච්චරක් ආධාරයක් දුන්නා කියනවා. තාපැත්තකින් කියනවා ලෝක බැංකුව මෙච්චර ආධාරයක් දුන්නා කොරෝනා මර්ධනය වෙනුවෙන් කියලා. තව කියන අර මොකද්ද Facebook සමාගමෙන් මෙච්චර ආධාරයක් දුන්න රට වෙන්නේ. ඒක අලිබබා සමාගමෙන් උපකරණ විදියට දුන්නා කියලා. නමුත් මං කියන්නේ ඒක තමයි දැන් දැන් ඔය අපිට කුතුහලනේ. හා හා. දැන් පාර්ලිමේන්තුව කියලා කියන්නේ මේ රටේ මුදල් වලට වග කිය යුතු ආයතනයක්. එතකොට පාර්ලිමේන්තුවේදී මුදල් ඇමතිවරයාගෙන් ප්‍රශ්නයක් අහුවම කියන්න කොච්චරක් ආධාර දුන්නද? මොනවද ඒවට වෙච්ච දේ? පැහැදිලි කරන්න කියලා කිව්වහම ඒහු නීතිමය ලියවිල්ලක් වශයෙන් පැහැදිලි කළ යුතුයි. නිකන් ඔය පන්සලක ගිහිල්ලා අපිට ආධාර ලැබුණ නැහැ. මෙහෙමයි උනේ කියලා. නැත්නම් අරලියගහ මන්දිරයට එන්න කියලා කියන කතාවයි පාර්ලිමේන්තුව ඇතුළේ හැන්සාඩ් ගන්න මේ කතාවේ අතර ලොකු විශ්වාසනීය භාවයක් තියෙනවා. ඒක තමයි අපි කිව්වේ. නමුත් රටේ ජනතාවට අද නිර්මාණය කරලා තිනවා මේ ඒකාධිපති පාලනය හොඳයි. දැන් ඔබවත් හරියට දන්නේ නැහැ නේ කරුණු. දැන් ඔබවත් හරියට කරුණු දැනගන්න විදියක් නැහැ. දැන් IOC සමාගම දැන් ලෝකෙ පෙට්‍රල් ඉන්ධන මිල අඩුවේගෙන යනවා. දැන් වෙනකොට රුපියල් 60ක් लीटर एक अड़क पुलवांग वर्तमान गांट वाड़ा दें मंगल समरवीर महत्व हदपु मिल सूत्र अद इकटे पेट्रोल डीजल अड़े IOC සමාගම වැඩි කරනවා රුපියල් මොක දැන් අහන්න අපිට පාර්ලිමේන්තුව තියෙන්න ඕනේ නැත්නම් ආණ්ඩුව කියන දේ පිළි අරගෙන ඉන්න ඕනේ කොහෙද අපිට ස්ටේජ් එකක් කොහෙද අපිට තැනක් විශ්වාසවන්ත විදියට ප්‍රශ්නයක් අහන්න රටේ දැන් ආධාර ලැබුව එක්කෙනෙක් කැමති කෙනෙක් අවිලා කියනවා ආධාර එන්නේ මෙහෙමයි කන්ටේනර් පෙට්ටියක සල්ලි ටික පටවලා ඕක නැවෙන් නැවකින් ගෙනල්ලා මෙහෙට දාන්න ඕනේ ඒක ගුවන් තොටුපළ අරින්න ඕනේ නැත්නම් වරාය අරින්න ඕනේ එහෙම නැතුව මේ ඔය කියන ආධාර එන්නේ නැහැ කියනවා මම කියන්නේ මේක බලන්න ඔය හතර බීරි විහිළු කතා වෙන්නේ ඇයි එතකොට මේ ඒකාධිපති පාලනික ස්වරූපය ඒ කියන පාලකයා කියන දේ අපිට පිළිගන්න වෙලා තියෙනවා දැන් අපිට කාගෙන් හරි අහුවොත් මෙච්චර පෙට්‍රල් මිල බොරතෙල් ඩොලරක බොරතෙල් බැරල් එකක මිල මෙච්චර අඩු වෙලා තියෙදි IOC සමාගම ඉස්සුවේ ඇයි කාටවත් උත්තරයක් දීගන්න විදිහක් නෑ මන් දන්නේ මාධ්‍යවත් නෑ කියලා ඇයි දැන් ඕක පාර්ලිමේන්තේ තිබ්බනම් තෙල් ඇමතිවරයා අහගෙන අහනවා වග කියන්න ඕනේ වා මේකට කියන්න මොකද්ද මේකට හේතුව වැඩි වෙන්න හේතුව ඇයි මේක රජේ පාලනය කරන්නේ නැත්තේ මං කියන එතෙන්ට යන්න තැනක් නෑ ඒක තමයි ඒකාධිපති පාලනයක ස්වභාවය අපි ඒ කියන දේ පිළිගන්න වෙනවා දැන් ටෙස්ට් ගන්න කොච්චරක් කරනවද කොරෝනා වලට දැන් මරණ සංඛ්‍යාව සත්‍යද ඔය කියන සත්‍යද දැන් මී වුණ අර වුණ මේ වුණ කියා කියන එකයි මේක ඇතර පරතරය මරණ ගන්න ප්‍රමද ගැටලුවක් තියෙනවා අපි හිතනවා ඒක අපිට සැකයක් තියෙනවා අපිට හිතනවා කාගෙන්ද අපි අහන්නේ දැන් දිනපතා දැන් අපිත් මේ තොරතුරු ගන්නේ මන ප්‍රමතුමා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මගින් ඒ කියන්නේ ජාත්‍යන්තරවත් තව විවිධ වෙබ් අඩවි ප්‍රවෘත්ති ආයතන විසින් පළ කරන දත්ත පදනම් කරගෙන එතකොට ඒ වාර්තා පිළිබඳ සැකයි කෙනෙකුද ඔබ කියන්නේ ඔව් මට සැකයි ඒ කියන්නේ මට සැක කියන්නේ අපිට සැකයක් වෙන්නේ අපිට නිවැරදි දැනගන්න තැනක් නැති විශ්වාසවන්ත තැනක් නැති නම් දැන් කියන්නේ පාර්ලිමේන්තුව තිබ්බනම් ඕක නිස්සකවම දැනගන්න පුළුවන් කියන එක එතකොට අපිට අදාළ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් ඒ ප්‍රශ්න අහපු එක හෑන්ඩ්සාඩ් එකේ වාර්තා වෙනවා ඒ හෑන්ඩ්සාඩ් එක අරගෙන අපිට ඕනම දෙයකට යන්න පුළුවන් මොකද සෞඛ්‍ය ඇමතිවරයා කියන්නේ වග කිය යුතු දෙයක් පාර්ලිමේන්තුවේදී කියන්න ඕනේ නැතුව එයා ඇවිල්ලා වොයිස් කට් දීලා හරියන්නේ නැහැ නැත්තම් එයා දැන් අපි දැන් සෞඛ්‍ය ඇමතුමිය කිව්වේ අප්‍රියල් 19 වෙනකොට කොවිඩ් වසංගතය ඉවරම වෙලා යනවා කියන්න පුළුවන් ඒක අපිට ඒක ප්‍රශ්න කරන්න පුළුවන් දැන් ඒක වන් මෑන් ෂෝනේ යන්නේ එයා කියන දේ අපි අහගෙන ඉන්නවා නමුත් අපිට පෙරලා ප්‍රශ්න කිරීමේ හැකියාවක් නැහැ නේ
නමුත් නේ දැන් සමාජ වෙබ් අඩවිවල 17 දිනේ කිර කළා සමාජ වෙබ් අඩවිවල අසත්‍ය ප්‍රකාර ප්‍රකාශපත් කරා කොවිඩ් ගැන කියලා නමුත් කොරෝනා වෛරසය ගැන කියලා නමුත් ඒ දැන් ඒක ඒගොල්ලන් හිර කරාම තව මිනිහෙක් මොනවත් කියන්න යන්නෙත් නෑනේ බයයිනේ දැන් 17 දිනේ කිර කරපුවාම අතලඟුඩ ගත්තාම තව කෙනෙක් සමාජ වෙබ් අඩවිවට දාන්න යනවාද මං කියන්නේ ඒ වගේ එතකොට ඒ මාධ්‍ය දැඩි පාලනයක් කරගෙන ඒකාධිපති පාලනයක් කරනකොට අපිට මේ රටේ තියෙන දෙන තොරතුරු අපිට ගැන විශ්වාසයක් නෑ එතකොට ඔබ කියන්නේ ඒ තොරතුරු සත්‍යයි ඔවුන්ව නිර්පරාදිනවා නෑ නෑ මම ඒක කියන්නේ දැන් අපිට මේක දැනගන්න විදියක් නැති එකයි තියෙන්නේ මම ඒක සත්‍යද මේක සත්‍යද කියලා කියන්න අපිට දැනගන්න විදියක් නෑ අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ ඒ කියන්නේ දැනගන්න පුළුවන් එකම තැන දැන් රජය දෙන ප්‍රකාශනය රජය කියලා මෙහෙම දැන් ඉස්සර රජය කිව්වහම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්නවා පක්ෂ විපක්ෂ හැම කණ්ඩායම ඉන්නවා ඒතරේ අහරෙන් බොරුවක් කිව්වහම මෙහෙන් කෑ ගහනවා දැන් අපේ ආණ්ඩුව කරද්දි අපි බොරුවක් කිව්ව තව කට්ටියක් උද්ඝෝෂණය කරනවා තව කට්ටියක් ප්‍රශ්න කරනවා කෑ ගහනවා ඒවා මාධ්‍ය හරහා යනවා අපේ හඬක් යනවා දැන් එහෙම එකක් නැහැනේ දැන් ඒගොල්ලෝ කියන දේ මොනවද අපි පිළිගන්න ඕනේ අනුෂ අපි මෙහෙම තැනකට යමුකෝ දැන් මේ ජනතාව අතර අදහසක් තියෙනවා නම් මෙහෙම ඔබ කියනවා ඔබ යෝජනා කරන්නේ පැවති පාර්ලිමේන්තුව රැස් කරන්න කියන එක. පැවති පාර්ලිමේන්තුව තුළ මේ කොරෝනා නොවුනාට පහුගිය කාලවල ඇති වූ ඇතැම් සංකීර්ණ සිද්ධීන් වලදී පවා පාර්ලිමේන්තුව තුළින් ලැබුණ විසඳුම් වෙනුවට නැවත නැවත වෙන වෙන ප්‍රශ්න ඒවා සංකීර්ණ වුණා ගැටළු වලට විසඳුම් ආවේ නැහැ කියන චෝදනාව එනවා නම් ඇයි පරණ පාර්ලිමේන්තුව මම ඒක චෝදනා කරන්නේ දැන් පරණ පාර්ලිමේන්තුවද අලුත් පාර්ලිමේන්තුවද කියලා දෙකක් නැහැ මොකද ඔය ඔක්කොම නොමිනේෂන් දීලා තියෙන එකම කට්ටිය. අලුත් පාර්ලිමේන්තුවක් තිබ්බත් පරණ පාර්ලිමේන්තුව තිබ්බත් තන්දර ඉදිරිපත් වෙලා තියෙන ඔය හිටපු කට්ටියමයි. ඒ කියන්නේ ඔය හිටපු කට්ටියගෙන්ම තමයි අඩු වැඩි වෙලා එන්නේ. අලුත් ඒවා නෙමෙයි. වෙනස් වීම මත. ඔව්. සාමාන්‍යයෙන් ඔය ඉන්න ඔයාලා ඔය කියන කෑ ගහන කට්ටිය ඔක්කොම නොමිනේෂන් දීලානේ තියෙන්නේ. මේ රටේ දින සංස්කෘතිය අනුව ඔය කෑ ගහන කට්ටියත් කවුරු හොරා කවුරු නරක මිනිහා කිව්වත් දිනනවනේ. ඕකනේ මේ රටේ තියෙන සංස්කෘතිය අපේ රටේ විදිහ බැලුවොත්. එතකොට ඒ ඒ තත්ත්වයකද තියෙනවා. නමුත් අපි කිව්වේ ඇයි මේ වගේ වසංගතයේදී මේ ඡන්දය ගැනම හිතන්නේ දැන් ව්‍යවස්ථා අර්බුදයක් දැනටත් උද්ගත වෙලානේ දැන් ජූනි 2ට කලින් පාර්ලිමේන්තුවක් කැඳවන්න ඕනේ කියලා ව්‍යවස්ථාවේ තියෙනවනේ ඒතර ඒක දැන් වෙනකොටත් මැති වෙන කොමසාරිස් කියනවනේ දැන් ජූනි 20ට කල් දාපු එක දැන් අද ජූනි 20ත් එහාට යනවනේ ඒතර එතකොට අපිට බොහොම සරල විදිහට මේ බොහොම සංකීර්ණ කරගන්න ඕනේ සරල විදිහට පාර්ලිමේන්තුව දවසක් කැඳෙව්වා එතකොට ඒක ඒ ප්‍රශ්නේ වරයිනේ ඇයි මේ දැඩි හිතුවක්කාර විදිහට දැඩි ඒකාධිපති ස්වරූපේට ඉන්නේ නෑ මම කැඳවන්නෙම නෑ පාර්ලිමේන්තුව කියන එකේ ඉන්නේ ඇයි හේතුව දැන් ඔබතුමා පාර්ලිමේන්තුව කැඳවන්න අවශ්‍යයි කියන එක සඳහන් කරන්නේ ඔය කියන විදිහට සත්‍ය දැනගන්නනේ නිවැරදි තොරතුරු ටික ගන්න පුළුවන් පාර්ලිමේන්තුව කැඳවුවොත් විතරයි කියන එක නමුත් පාර්ලිමේන්තුව කැඳවලා මේ වෙලාවේ සම්පාදනය කරගන්න නීතියක් නෑ අනුමත කරගන්න මුදල් අනුමත කර ගැනීමක් තියෙන්න පුළුවන් දැන් ඒ කාරණාවටත් ඔබතුමාලා පහුගිය වතාවේ අවසාන අපිට හේතු දිනවා එකක් එකක් හේතු දිනම් අපිට මට නම් තියෙන මගේ පෞද්ගලික ගත්තොත් මට තියෙන ලොකුම හේතුව තමයි මේ රටේ අපිට හිතනවා හෙල්පින් හම්බන්තොට සුනාමි අවස්ථාවේදී පිටරටින් ආපු සල්ලි වංචා කළා කියන එක අග්‍ර විනිශ්චයකාරවරයා හිටපු කෙනා පිළිගත්තනේ එයා අග්‍ර විනිශ්චයකාරවරයා ඇවිදිලා කිව්වා පෙන්ෂන් ගත්තට පස්සේ මම ජාතියෙන් සමාව ඉල්ලනවා මහින්ද රාජපක්ෂ මහත්තයා හිරේ දාපු එක නැති එක ගැන කියලා. ඇයි ඔබතුමාලගේ කාලය ගැන හොයලා කියලා සමාව ගත්තා. එතකොට සුනාමියකට ආපු ආධාර හොරා කෑවා මං ඒ වෙලාවේ ඒකට ඇක්ෂන් ගත්තේ නැහැ කියන එක අග්‍රනිශ්චකාරවරයා කිව්වා පෙන්ෂන් ගත්තට පස්සේ. ඒ වගේ අපිට සැකයක් තියෙනවා මේ කොරෝනා වසංගතයේ සඳහා එන ආධාරත් ඒ වගේ හොරා කනවද කියන ප්‍රශ්නේ අපිට පැන නැගෙන. මොකද වෙන රටවල් වල බැලුවොත් මිනිස්සු ජීවත් පඩියෙන් එයා ලැබපු ආදායමෙන් 80% වගේ ගෙවනවා මිනිසුන්ට. අපේ රටේ ගෙවන්නේ රුපියල් 5000යි කීයක් හම්බුණාද? ඒතකොට අඩු ගානේ පවුලකට සතියක් ජීවත් වෙන්නවත් මදිනේ රුපියල් 5000. එතකොට අඩුම ගානේ අපි කියනවා 20000ක්වත් දෙන්න ඕනේ. දැන් වෙන රටවල් වල ගිහිල්ලා බැලුවොත් එහෙම ඒ රටේ පුද්ගලයෙක් ගත්ත පඩිය පුද්ගලයාගේ ආදායම බලලා 80% දෙනවා. අනිත් එක මේකට දේශපාලනයත් ගාගත්තානේ. මං කියන්නේ ඒක දැන් මෙතන තියෙන ප්‍රශ්න අපිට මේවා කතා කරන්නේ කොහෙද? අපිට අවස්ථාවක් නැහැ. දැන් ගමේ ඉන්න චක්‍රලේඛනියම ගහුවා ග්‍රාම නිලධාරී මහත්මයාට ගමේ ඉන්න ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා හා එක්විය යුතුයි කියලා. එතකොට ග්‍රාම නිලධාරී මහත්මයා කියන්නේ රටේ අරියාගේ ආදායම කීයද, මෙයාගේ ආදායම කීයද, මෙයාගේ ආදායම් වාර්තා ඔක්කොම හදලා පුද්ගලයා. එයාට ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයා නගර සභාවේ මන්ත්‍රීවරයා එයාට දැම්මම දේශපාලන අතක් එතෙන්ට දැම්මම ග්‍රාම නිලධාරී මහත්තයා වැඩ කරන්න පුළුවන්ද? රටට අපිට සාධාරණයක් රටේ ජනතාවට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? දැන් පෞල් ගාන 153ක් විතර ලංකාවේ ඉන්නේ.
හැබැයි ලක්ෂ 60 ගානකට 5000 වදීලාලු. හැබැයි ඒකයි පවුල් ගානටත් වඩා 5000 වදීලා. ඒතර ඒ වුණාට ගමේ මිනිස්සු කියනවා අපේ 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 කෙන අපේ දරුවෙක් හිටියා පිටරට. එයාට එයාගේ ප්‍රස්තාව නැති වෙලා හේ එයාටත් ඛණ්ඩ නැහැ. හැබැයි අපිට 5000 දෙන්නෙත් නැහැ. දැන් එහෙනම් දැන් අපේ ළමයා රස්සාව කරන කම්පැනි එක එයා ඉන්නේ ටෙම්පරරි. හැබැයි එයාට පඩි හම්බ වෙන්නේ නැහැ. එයා ටෙම්පරරි සේවකයෙක්. නමුත් අයා ඉන්නවා කියලා අපිට පඩි දෙන්නෙත් නැහැ. අපිට 5000 දෙන්නෙත් නැහැ. මම කියන්නේ එකක් 5000 ප්‍රමාණවත් නැහැ. වෙනත් රටවල වලට දීපු දීමනා දිහා බැලුවහම 5000 ප්‍රමාණවත් නැහැ. වෙන රටවල වල මීට වඩා සල්ලි දීලා පඩියෙන් 80ක් එයාගේ ආදායමෙන් 80ක් දීලා තියෙනවා. එතකොට ඒක එක පැත්තකින් අනිත් පැත්තෙන් ඒකත් දේශපාලනීකරණය කරලා ගමේ ඉන්න ප්‍රාදේශ සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයාගේ අනුග්‍රහය යටතේ තමයි ඒක දුන්නේ. දැන් බඩුමලු බෙදෙනවා. බඩුමලු බෙදෙනවා කියලා අපේ පක්ෂ කට්ටියට තමයි අපි බඩුමලු දෙන්නේ. ඔබ කියන්නේ ඒක කොච්චර අසාධාරණද කියන්නේ බඩු දෙන්නේ හැමද රටේම සිද්ධ වුණා කියලා ඔබ කියන්නේ. හැමතැනම සිද්ධ වුණා කියලා. හැමතැනම සිද්ධ වුණා. දැන් අපි මහජන නියෝජිතයෝ වශයෙන් අපිට එන ඒක තමයි කියන්නේ. අපිට එන කම්ප්ලේන්ට්ස්. දැන් ඔන්න ආවා එක කෙනෙක්. එයා ඇවිල්ලා එයාගේ පක්ෂේ ඉන්න කට්ටියට බඩුමලු ටික දුන්නා කියන. ඒක කන්නේ දැන් මේක මේ මේ කොරෝනා වසංගතය දේශපාලනීකරණය වෙලා. කොරෝනා කොරෝනා වසංගතයේ කණ්ඩ බොණ්ඩ බඩුමල්ලක් දෙන්නේ තමුගේ දේශපාලන පක්ෂේ බලලා. එහෙම නෙමෙයි රජයක් වග කියන්න ඕනේ සියලු ජනතාවට. දැන් තමුගේ දේශ තමුන්ට ඡන්ද දීපු ජනතාවට වග කියන රජයක් බවට පත් වෙලානේ වර්තමානයේ වෙනකොට. දැන් පහුගිය කාලේ කොරෝනා වසංගතයේ කාලේ බඩු විකුණන මිනිස් ව්‍යාපාරිකයන්ට බලපත්‍ර දුන්නේ කවුද? ප්‍රදේශීය පාදේශ සභා මන්ත්‍රීවරයා තමයි ග්‍රාමසේවකට කියන්නේ මෙයාට දෙන්න ඕනේ ග්‍රාමසේවක රාලහාමිට කියන්නේ මෙයාට දෙන්න ඕනේ මෙයා අපේ එක්කෙනා මෙයාට බඩු විකුණන්න දෙන්න. සමහරට යට කඩයක්වත් නැහැ බඩු විකුණපු අත්දැකීමක්වත් නැහැ. ඔබට මේ රටේ ග්‍රාම සේවාව සම 14500 ආරංචිනු තත්ත්වයේ ඌකද මම නැවත අහන්නේ. 14500 මේ එකට කෝල් දාලා 14500ක් ඇහුවේ නැහැ. අපේ සමස්තයක් වශයෙන් අපේ දුරකථන වලින් එනවා තියෙන අසාධාරණේ මහජන නියෝජිතයේ වශයෙන් මට පාර්ලිමේන්තු මැතිවරණයේ 113000 රටේ ජනතාව ඡන්ද දීලා තිබ්බ ගම්පහ දිස්ත්‍රික්කේ ඒ අයගෙන් 113 නෙමෙයි යම් ප්‍රමාණයක් අපිට ඇවිල්ලා කියනවා. ඒක ලැබෙන තොරතුරු අපිට මෙච්චර අසාධාරණ සිද්ධ වෙනවා. අපි සමහර තැන් වල දුරකථනයෙන් කතා කරනවා. සමහර ඒවා පුළුවන් ඒවා හදලා දෙනවා. සමහර අය කියන අපිට යන්න විදියක් නැහැ ග්‍රාම නිලධාරි කාර්යාලය ඇතුලේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ඉඳගෙන ඉන්නවා. එයා අපි ආයි නැද්දි අපිට යන්න බෑ. එයා දන්නවා අපි ආයෙ ඡන්දෙ දුන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ දේශපාලනීකරණයකුත් කළා. නමුත් මේ මේක සමාජ සාධාරණීකරණය කරන්න අපිට තියෙන අවස්ථාව මොකද්ද? හොඳයි. ඒ ගැනත් කතා කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් ආණ්ඩුවට චෝදනා පත්‍රයක් මෙල්ල වුණා. එපමණක් නෙවෙයි අපි මේ කතාව ඇතුළේ ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඔබතුමාලගේ පාර්ශවයෙන් කරන යෝජනා මේ 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 රට වෙනුවෙන් මේ ඉදිරි තත්ත්වය හමුවේ ඔබ කරන යෝජනා ඔබේ අදහසුත් එක්කාසු කරන්න මේ සාකච්ඡාවට දිගට පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් සමගින් චෝදනා පත්‍රයක් අර ප්‍රගීත් විරාමයට කලින් කිව්වත් වගේ ඉදිරිපත් කරා එතුමා මේ කොරෝනා වසංගතය ලංකාවේ පළවෙනි රෝගියා වාර්තා වුණු අවස්ථාවේ ඉඳන් මේ වෙනකන් වෙලා තියෙන තත්ත්ව ගැන දැන් ඔබතුමා මැතිවරණයයි කොරෝනායි මේ මොහොතේ එකට ගැටෙන බව සඳහන් කරා. මැතිවරණය නිසා කොරෝනා යටපත් වෙන්න යටපත් කරගන්න හදනවා කියන කාරණාව. දැන් මැතිවරණය පිළිබඳව අපි බොහෝ පුවත් අදවස් දැක්කම සාකච්ඡාව ආරම්භ කරන වෙලාවෙත් කිව්වේ කාරණාව. නමුත් මැතිවරණයට යන්නට ඔබතුමා සඳහන් කර ජූනි දෙවනිදායින් පස්සේ ජනාධිපතිවරයාට මූල්‍ය බලතල නැහැ කියන කාරණා පිළිබඳ ව්‍යවස්ථාවේ එක්තරා වගන්තියක් තියෙනවා. ඒ ගැනයි මූලික අයිතිවාසිකම් පෙත්සමකුත් තියෙන්නේ. නමුත් මේ වෙලාවේදී තියෙන තත්වය හදිසි තත්වයක් විදිහට සැලකුවොත් එහෙම ඒ සඳහා සහයෝගය දෙන්න ඔබතුමාලා අවසාන සැසිවාරයේදී ලෑස්ති වෙලා හිටියේ නෑ නේද? නෑ. සම්පූර්ණයෙන්ම ලෑස්ති. අපි අවසාන සැසිවාරයේදී කිව්වේ රජයේ සා ඕනෑම දෙයකට අපි යට උස්සනවා. හැබැයි ණය සීමා වැඩි කරගන්න යන්න එපා කියලා. ඒ කියන්නේ අපිට දැන් මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා ඉන්දියාවට ගිහිල්ලා ඇහුවා කිව්වා අපිට ණය ගෙවා ගන්න විදිහක් නැහැ. අපිට කාලයක් දෙන්න ග්‍රේස් පීරියඩ් දෙන්න ගත්තු ණය වලට කියලා ඉල්ලුවා. ඒ කියන්නේ ණය ගෙවන්න බෑ කියලා ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා ප්‍රසිද්ධියේ කිව්වා. ඒතකොට අපිට ණය දීලා තියෙන රටවල් අනිත් රටවල් චීනය අනිත් රටවල් සියල්ලම යම් බයිබිමකට පත් වෙනවා. දැන් මේ ලංකාවට ණය ගෙවා ගන්න බැරි රටක් කියලා. ඒතර අපි යම් හේකේ ණය සීමාව වැඩි කරපුවාම එතකොට අපිට යන්නේ වැඩි පොලී ණය. එකක් මේ රජයක් පත් වෙනකල් අලුතෙන් ණය ගන්න ඕනේ නැහැ. මොකද මේ තියෙන එක ගෙනියන්නයි තිබ්බේ අපිට. මොකද අපි ප්‍රකාශය කරන්න සිද්ධ වුණේ මේ පවතින තත්ත්වය නිසා නෙවෙයි. නෑ මේ පවතින තත්ත්වෙට ඉස්සෙල්ලනේ. දැන් මේ පවතින තත්ත්වේ පාර්ලිමේන්තුව තියෙන වෙලාවේ අපි මේ කතා මොනවා කිව්වත් එහෙනම් මැතිවරණයක් ආණ්ඩුවක් විසිරුවන්නේ නැහැනේ පවතින තත්ත්වයේ තිබ්බනම්.
රජයේ පවතින තත්ත්වය ගැන සැලකිල්ලට අරන් තිබ්බනම් ආණ්ඩුව විසිරවන්නේ නැහැ. මොකද අගෝස්තු මාසෙ වෙනකල් සැප්තැම්බර් මාසෙ වෙනකල් මේ තියෙන ආණ්ඩුව යන්න පුළුවන්. එතකොට පවතින තත්ත්වයට සැලකිල්ලට ගත්තේ නැහැ කියන්නේ අපි චෝදනා කරන දැන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ ජනවාරි මාසෙ කිව්වහම මෙහෙම තත්ත්වයක් තියෙනවා මේකට කටයුතු කරන්න කිව්වම සජිත් ප්‍රේමදාස මහත්තයාව හාස්‍යයට ලක් කරා. පෙබරවාරි මාසෙ කිව්වහමත් හාස්‍යයට ලක් කළා hina වෙලා. එතකොට පවතින තත්ත්වේ ගණන් ගත්තේ නැහැනේ. නමුත් ඒ ඇස්සේ ගිහිල්ලා තමයි මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා ගිහිලා ඉන්දියාවට කියලා කියන්නේ අපිට ණය ගෙවා ගන්න විදිහක් නැහැ. ඒක නම මේ ග්‍රේස් අපිට පීරියඩ් එකක් දෙන්න ණය ගෙවන්න නැති කාලයක් අපිට දෙන්න අවුරුදු දෙකක්. ඒ කියන්නේ ඔබෙන් ඔවුන්ට ලැබුණු රජේ මේ මේ එහෙම යාමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ මේ ඔබ ලබා දුන්නේ ආර්ථිකය හොඳ මට්ටමක රටේ පවත්වාගෙන යමින් භාණ්ඩාගාරයේ සල්ලි තියෙන තත්වයකද රට බාර දුන්නේ? ඔව්. ඇත්තටම දැන් අපි බලන්න මේ වගේ දැන් මේ වගේ සමයක බැලුවොත් එම දැන් රජයේ මේ වගේ කාලයක බැලුවොත් දින 100ක් අතුවත් අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති වෙලා දින 100ක් අපි ආණ්ඩුව කළා. ඒ කාලය තුල ඒ කියන්නේ මේ වගේ ආණ්ඩුවක් නේ කියන්නේ අපිට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති ආණ්ඩුවක් නේ අපි කළේ දින 100ක්. ඒ 100දී අපි රජයේ සේවකගේ පඩි වැඩි කළා, ගෑස් මිල අඩු කළා, පෙට්‍රල් මිල අඩු කළා, ඩීසල් මිල අඩු කළා, භූමි තෙල් අඩු කළා රුපියල් 25යි භූමි තෙල් ලීටරේ. එතකොට සමෘද්ධි දීමනාව දෙගුණ කළා. කොච්චර සහනාධාර රැසක් අපි රටට දුන්නද මේ වෙලාව වෙනකොට. එතකොට අපි එහෙම කරලා රට කිසිම ණයවාරිකයක් ගෙවන්න බැහැයි කියලා කොයි තැනකටවත් අපි ගිහින් කිව්වද? අපි අදාළ සියලු ණය මොන ප්‍රශ්න තිබ්බද? දැන් අපිටත් මේ වගේ ප්‍රශ්න ආවනේ පාස්කු ප්‍රහාරයේ ප්‍රශ්න ආවා. එතකොට නියඟයක් ආවා අපිට ගම් වතුර ආවා ලොකු ගම් නියඟාව ගම් වතුර ආවා. එතකොට මේ පාස්කු ප්‍රශ්නේ මේ වගේ ප්‍රශ්න. එතකොට දින 52ක් අපිට රජයක් නැතුව මහින්ද රාජපක්ෂ මහත්තයා බලහත්කාරයෙන් අගමැති පුටුවේ ඉඳගෙන රටේ අරාජික වෙච්ච කාලයක් තිබ්බා. හැබැයි අපි එක තැනකවත් ණය ගෙවන්න බෑයි කියලා කිව්වේ නැහැ. ඒ කියන විදිහට පාර්ලිමේන්තුවේ ණය සීමාව අනුමත කරගෙන ඒ අනුමත ණය සීමාව තුළ අපි වැඩ කටයුතු කරගෙන ගියා. හැබැයි දැන් අපු ප්‍රශ්නේ වුණේ දැන් මේ ගොල්ලෝ එකපාරට මේ දැන් අපිත් දින 100 තුළ මිනිසුන්ට ලොකු සහන ගොඩක් දුන්නා. ඒකදී අපි කලබල වුණේ නැහැ. ඒක අපි දුන්නේ යම් කලමනාකාරීත්වයක් තුල. මේගොල්ලෝ දුන්න පොඩි මිනිසුන්ට සාහන නෙමෙයි ලොකු මිනිසුන්ට සාහන. ඒ කියන්නේ ලොකු ටැක්ස් අඩු කරා. ඒක පොඩි මිනිහට දෙනු නෑ පොඩ්ඩක්වත්. ඒ කියන්නේ විශාල මහ පරිමාණයේ ව්‍යාපාරිකයන්ට අධික ලාභ ගන්න පුළුවන් විදිහට ටැක්ස් අඩු කරා. හැබැයි ඒකෙන් විතර මහ පරිමාණයේ ව්‍යාපාරිකයාගේ ටැක්ස් එක කියන්නේ විශාල ටැක්ස් එකක්. ඒ ටැක්ස් එක අඩු වුණාම රජයට දැනුණා. ඒගොල්ලෝ ණය ගවා ගන්න බැරි වුණා. මොකද අපි ගෙනාපු මූල්‍ය ක්‍රමවේදය මේගොල්ලෝ හාත්පසින්ම මොනවද කියලා ජනතාවට නිකන් වීදුරු ගෙදර ඇතුළේ ඉන්නා වගේ පේනවා. ඒ කියන්නේ හිතන්නකෝ දැන් කෝප් කමිටුව ගත්තොත් එහෙම රජයේ ආයතනවල වංචා දූෂණ හොයන කමිටුව තමයි පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව කියන්නේ රජයේ ආයතනවල. ඒතකොට ඒක හැමතිස්සෙම දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අවුරුදු 10ම කාලය තුල රජයේ ඇමතිවරයෙක් තමයි කෝප් කමිටුවේ සභාපතිවරයා. අපි අපේ වැරදි හොයන්න කියලා අපි ජනතා විමුක්ති පෙරමුණට කෝප් කමිටුවේ සභාපතිකම දුන්නා. දීලා මේවා හොයද්දිත් අපි ඒගොල්ලන්ට සහයෝගය දුන්නා අපේ හොරු ඉන්නවනම් අල්ලපල්ලා කියලා. එතකොට දැන් මේ අපි බලන්නේ එදා ඉඳම මේ දේශපාලනය කරපු මිනිස්සු හොරකම් කරලා තියෙනවා. මේ රටේ දේශපාලන සංස්කෘතිය කියන්නේ දේශපාලඥයෝ කියන්නේ හොරකම් වංචා කරලා තියෙන අය තමයි ගොඩාක් ඉන්නේ. හැබැයි අපිට ඕන වෙලා තිබ්බා අපේ අය ඇවිල්ලා හොරකම් කරත් ඒක ජනතාව දැනගන්න ඕන තත්ත්වයක්. ඒ වගේම ගමේ මොන හරි ප්‍රශ්නයක් වුණත් අපි උද්ඝෝෂණය කරන්න බලතල දුන්නා. يعني අපි ඒවා වෙඩි තියලා දැන් වතුර නැහැ දැන් මගේ පැතිවල වතුර නැහැ කියලා වෙඩි මිනිසුන්ට උද්ඝෝෂණය කළාම වෙඩි තිබ්බ දැන් මිනිස්සු කී දිනෙක උද්ඝෝෂණය කරද්දි මැරුවද කියන්නේ මග දිගට දැන් ඒකල මැරුවා රෝෂාන් චානකව ගම්පහ මැරුවා වැලිවේරියේ එතකොට කටුනායක මැරුවා ඉතින් මේ වගේ කට්ටිය අපි ඒව කරේ නැහැ අපි ඒ උද්ඝෝෂණය කරනකට රජයට විරුද්ධ වෙන අයට දෙන්න පත්‍ර මාධ්‍ය කොච්චර අපේ රජයේ විවේචනය කරනවද කියන්නකෝ මාධ්‍ය වලින් පත්‍ර වලින් දැන් ලංකාදීපේ පත්‍රය ගත්තොත් එහෙම අපිට නෑදෑකම් කියන පත්‍රයක් අපේ පක්ෂයට. මොකද අපිව දැඩි ලෙස විවේචනය කරපු දේ පත්‍රයක්. අපි ඒ වගේ අපි විවේචනය කරන්න දුන්නේ ඉතාමත්ම සද්භාවයෙන් මේ ජරා ජීර්ණ වෙච්චි මිනිසුන්ට එපා වෙච්ච දේශපාලනේ විනිවිද පේන්න ඕන හින්දා. එතකොට මිනිස්සු හැදෙනවා. දැන් පාර්ලිමේන්තුව අපි සම්පූර්ණ හැමදාම උදේවරුව පෙන්නවා. ලයිව්. මොකද දැන් මිනිස්සු සමහර මේ රටේ ජනතාව
පාර්ලිමේන්තුව දිහා බලන්නේ බොහෝම නරක කතා කරන වැඩකට නැති දේවල් කතා කරන වශයෙන්. ඒක වැරද්ද මොකද්ද? පාර්ලිමේන්තුව ඇතුල් වෙලා හිටියහම පාර්ලිමේන්තුවේ 80%ක් හොඳ දේවල් සිද්ධ වෙනවා. හැබැයි 20ක් නරක වෙනවා. හැබැයි මාධ්‍ය දාන්නේ 20. කුණු හරපයක් කිව්වොත් මන්ත්‍රීවරයෙක් ඒක ඔන්න හැම මාධ්‍යෙම යනවා. හැබැයි හොඳ කතාවක් කිව්වොත් මන්ත්‍රීවරයෙක් ඒක කොහෙවත් යන්නේ නැහැ මාධ්‍යෙ. මොකද එතකොට මිනිස්සුන්ට එනවා මේ 80%ක් හොඳ කතා කරලා වැඩදායි දේවල් කිව්වට වැඩක් නැහැ. මිනිස්සු දකින්නේ නැහැ ඒක. දකින්නේ 20% කියන කුණු හරප. එතන මිනිස්සුන්ට හිතනවා පාර්ලිමේන්තුවේ කුණු හරපනේ කියන්නේ. ඒ අනිත් එක මාධ්‍ය පෙන්වන්නේ නැහැනේ. ඒ වගේ අපේ මාධ්‍ය එතකොට අපිට එතෙන්ට ඇඟිලි ගහන්නට යම් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කරන්න ඕනකම තිබ්බා. හැබැයි අපි අර අපේ විනිවිදභාවය දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ කෝප් කමිටු වල හරි ජනාධිපති කොමිෂන් සභාවට සාක්ෂි දෙන්න යනවා. රටක අගමැතිවරයෙක් සාක්ෂි දෙන්න යනවාද? අමැතිවරයා සාක්ෂි දෙන්න යනවා. අමැතිවරයාගෙන් ප්‍රශ්න කරනවා. නිලධාරින් නිලධාරින්ගේ බලය වැඩි කළා අපි. මොකද ස්වාධීන කොමිෂන් සභාව හරහා පොලිසිය OIC වත් මාරු කරන්න අපිට බෑ. අපේ ගමේ පොලිසිය OIC අපිට මාරු කරන්න බෑ. එතකොට නමුත් ඒ එහෙම අපි අලුත් සංස්කෘතියක් දුන්නා. මේ අලුත් සංස්කෘතිය ජනතාව බොහොම يعني දැන් මේ දැන් අද තත්ත්වය ඉදා තත්ත්වය බලමු. අද අපිට උද්ඝෝෂණයක් කරන්න බෑ. අද අපිට මාධ්‍යක වැරදි රජයේ විවේචනය කරපු නිවුස් එකක් යන්නේ නැහැ. අද පාර්ලිමේන්තුවක් නැහැ. අද එතකොට මේ අද ස්වාධීන කොමිෂන් සභාව නිකන් බොහොම හාස්‍යයක් ලක් කළා. අද ඇත්තටම අපි හදපු මැතිවරණ කොමිෂන් ස්වාධීන කොමිෂන් සභාව නොතිබුණා නම් කොරෝනා අස්සෙම මෙලහට මැතිවරණේ තියලානේ. රජ්‍ය විවේචනය කරලා එතකොට අපි මේ අවස්ථාව මේ රජ්‍යය දැන් අවුරුදු 70ක් 30 හැරි මේ ආපු සංස්කෘතිය ටිකින් ටික වැඩි දියුණු වෙලා ආපු සංස්කෘතිය වුණාම ඒක ආපස්සට ගන්න තමයි අපි විනිවිදභාවය ඇති කළේ. නමුත් ඒ විනිවිදභාවය අපිටම පාරාවල ලක් වුණා. ඒකයි ඔබට හිතන ආකාරය. රජයේ විවේචනය කියන කාරණාව සම්බන්ධයෙන් පුවත් වර්තත් හමු වෙනවා අනුෂි. දැන් ඔබට ලැබුණු මේ අවස්ථාවත් එහි යම් අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්වා දෙන්න මාධ්‍ය මගින්ම අපි සලසපු අවස්ථාවක්. ඒකත් විශේෂ කියන්නේ මිනිත්තු කීපයක් කාලයක් තියෙනවා තව. ඔව් දැන් අපි විවේචනයන් හා සම්බන්ධව මේ වෙලාවේ තියෙනවා අපිට තව දෙයක් තියෙනවා කියන්නේ අපි බලාපොරොත්තු වෙන දැන් කොරෝනා හැදිච්ච එක දැන් ඉවරයි. දැන් කොරෝනා හැදිච්ච එක දැන් සුව වේගෙන එනවා කියන එක හරි. නමුත් ඒක තාම හරි කියලා කියන්නේ. නමුත් එතෙන්ට අපි යම් පාලනයකට අපේ සෞඛ්‍ය බලධාරීන් අරගෙන තියෙනවා. නමුත් දැන් අපිට තියෙන ප්‍රශ්නයක් මේ කොරෝනා වෙන් පස්සේ තියෙන කාලය යම් සැලැස්මක් තුල රට ගොඩනගන්න. අපිට ඒ සැලැස්ම කරන්න නම් දැන් අපි ඒක දකින්නෙත් නෑ රජයෙන්. දැන් අපිට දැන් ඉතිහාසෙට දොස් කියලා වැඩක් නැහැ. හැබැයි අනාගතයට අපිට සැලැස්මක් තියෙන්න ඕනි රජයෙන්. දැන් වෙනත් කොරෝනා හැදිච්චි රටවල් මේ වගේ ව්‍යසනයට භාජනය වෙච්චි රටවල් තමුන්ගේ දලදේශීය නිෂ්පාදනයේ 10%ක් යොමු කරලා තියෙනවා මේ සැලැස්මට. ඒ ගොඩනැගීම සඳහා මේ රජයේ 0.0001 ගානක් තමයි යොමු කරලා තියෙන්නේ. ඒ ඒගොල්ලන් ලොකු වෙලා තියෙන්නේ කොරෝනා ගොඩ ගැනීම නෙමෙයි අර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ගහන එක. ඒක රජයේ සල්ලි නෙමෙයි. දැන් මගෙන් දැන් ඒවට නෙමෙයි ප්‍රයෝරිටි දෙන්න ඕනේ. කාගේ සල්ලි උනත් ඒවට නෙමෙයි ප්‍රයෝරිටි දෙන්න ඕනේ. ප්‍රයෝරිටි දෙන්න ඕනේ දැන් රට අපේ ජන ජීවිතය කියන්නේ මිනිස්සු අපි ව්‍යාපාර කඩන් වැඩනවා කියලා කියන්නේ අපි පෞද්ගලික අංශයේ සේවය කරන එකෙන් අපිට හිතෙනවා 3% විතර රස්සාවල් නැති වෙයි කියලා. දැන් ඒවට මොකද්ද ප්‍රශ්නේ? දැන් අපි ඊයේ පෙරේද මට හම්බුණා ඕකිඩ් පිටරට අරින ඕකිඩ් සහ ඇන්තූරියම් පිටරට අරින කම්පැනි එකක්. ඒගොල්ලෝ ගාව ගොඩාක් සෙනඟ වැඩ කරනවා. එයා මට ඇතුළට ගෙනහිලා පෙන්නුවා මේ බලන්නක මල් හැදි හැදි පර වෙනවා. මේවා විදේශ විනිමය. දැන් මල් හැදෙනවා පර වෙලා යනවා මේක සල්ලි ගන්න පුළුවන්. මම ඇයි යවා ගන්න බැරි නෑ යවන්න තියෙනවා. දැන් ෆ්ලයිට් එක අය කරනවා දෙගුණයක් ට්‍රාන්ස්පෝර්ට් චාර්ජස්. ෆ්ලයිට් චාර්ජස් දෙගුණයක් අය කරනවා එදාට වල. ඒකෝ අපිට ලාභයක් නෑ. ඒකෝ මේ වගේ ඒකෝ දැන් මේ යවන්න නැති එකෙන් වෙන්නේ අර මනුස්සර ලාභයක් නෑ. නැති හිඳ යවන්නේ නැහැ මල්ටික පර වෙලා යනවා. අපිට පාඩුවට හරි විදේශ ඩොලරාව නම් අපිට වටිනවා. ඒතර රජයට තිබ් ඒ වගේම මේ දීර්ඝකාලීනව හිටපු යාගේ ගැනුම්කරු රටට නැති වෙලා යනවා. එතකොට රජයට තිබ්බා අර ෆ්‍රේට් එක ඩබල් වෙන එක හරි භාගය අපි ගෙවන්නා. යවන්න පිටරට මල්ටික. එහෙම ගෙවන්නා යවනානේ. ඒගොල්ලෝ කයි එක කළා නම් භාගේ රජය ගෙවනවා නම් අපිට භාගයක් අපිට මේක යවන්න පුළුවන්. එනවා රජයක් රටක් වශයෙන් විදේශ විනිමය බෙදගත්. මම කියන්නේ අන්න ඒ වගේ සැලසුම් නැහැ. අපි මේ දැන් කොරෝනා වෙලා ඉවරයි දැන්. දැන් අපිට සැලසුම් ඕනේ රට යථා තත්ත්වයට ගෙන්නන්න පෞද්ගලික ව්‍යවසායකයව නගා සිටවන්න ඒ මනුස්සයට ඒ ශක්තිය දෙන්න සැලසුම් අවශ්‍යයි. ඒකක් පේන්නේ අපිට පේන්නේ ඒකාධිපති විදිහට තමයි මේකයි කරන්න ඕනේ මේකයි කරන්න ඕනේ කියලා අරගෙන යන එක තමයි අපිට පේන්නේ. අවසාන වශයෙන් කාලය තාම සීමා සහිත නිසා කෙටි ප්‍රශ්නයක් මම අහන්න. දැන් ඊළඟ ඡන්දේ වෙලාවට කොරෝනා වල වෙච්ච වැරදි
යුක්තිකම කියන්න අවස්ථාවක් ලැබෙන එකක් නෑ නේ. එහෙම වුණොත් මොකද ඔබතුමාලගේ ප්‍රධාන ප්‍රතිපත්තිය බවට පත් වෙන්නේ? අපිට තියෙන දේ තමයි එකක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කරන්න. අපිට තේරෙනවා දැන් ජනතාවට ටික දවසකින් තේරෙනවා තේරෙයි කියලා අපි විශ්වාස කරනවා. අපිට දැන් දැන්ට තේරිලා ඉවරයි ඒකාධිපති පාලනයකට රට ගමන් කරනවා නැවතත් කියන එක. මොකද ජනතාව ඒකාධිපති පාලනය හොඳයි හොඳයි කියලා හිතුවට ඒක පහසු නැහැයි කියන එක තේරෙවි. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට රට ස්ථාපිත කරන්න ඕනේ. දැන් රජයේ සේවකයෙක් වුණත් දැන් ග්‍රාමලිදාරි මහතුරු අසුනා සේවයෙන් 5000 දෙනකින් අපිට දේශපාලන ඇඟිලි ගහින් වැඩි කියලා. අන්න ඒ වගේ රජයේ සේවකයෝ අද යම් කනස්සල්ලකින් ඉන්නවා මේ ඒකාධිපති පාලනයේ බලපෑම් නිසා. ඊළඟට රටට සංවර්ධනය කිරීමේ දැන් ඒකාධිපති සංවර්ධන සැලැස්මක් වුණොත් එයා දන්න දේ විතරයි වෙන්නේ. එහෙම නෙමේ හැම ආයතනම එකතු කරගෙන සාකච්ඡා කරලා හැමෝටම ඉඩ දීලා ඒකාබද්ධ වෙච්ච සැලැස්මක් තුර සට සංවර්ධනය කරනවා. නමුත් මේ රජයේ අපිට තේරෙනවා කිසිම අනිත් අයගේ සහයෝගය අරගෙන අනිත් අයත්ගේ අදහස් වලට ගරු කරමින් සැලැස්මක් නිර්මාණය වෙන්නේ නැහැ. තමුන් හිතන දේ හරි කියලා මාධ්‍ය වල කටවල් වහගෙන යන පාලනයක් තමයි ගෙනින්. නමුත් අපි මේ සැලැස්ම ඉදිරිපත් කරනවා ඉදිරියට. ඔව් තවදුරටත් ඔබෙන් නැගෙන චෝදනා හැම මම මෙන්න මේ වාර්තා දෙක ඉදිරිපත් කරන්න දිනමින පුවත්පත් ප්‍රධාන සිරස්සලේ රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතු නැ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ඊයේ දවසේ කරපු ඊළඟට බෞබිම් පුවත්පත් ඇතුල් පිටු වාර්තාවක් තියෙනවා යහපාලන ආණ්ඩුව වගේ අපි රණවිරුවන් හැලු කරන්නේ නැහැ කියලා පොදු ජන පෙරමුණේ සභාපතිතුමා කියන කාරණාව අපිට වෙලාව නැහැ මෙතන විස්තර කරන්න. පළවෙනි එක විස්තර වෙන්නේ දැන් රාජ්‍ය ආයතන දේශපාලනය කරන්නේ නැහැ කිව්වා. දැන් පහුගිය කාලේ ग्राम निर्धारी कार्यालय में देशपालने करना चक्रलेखन थुलिम अजय चक्रलेखन निकुत कला आधार विदि අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධ කරගති යුතුයි කියලා. එතකොට ඔන්න රාජ්‍ය ආයතන දේශපාලනීකරණය කරනවා කියන එක වෙනුවට ගමේම තියෙන රාජ්‍ය පොඩිම රාජ්‍ය ආයතනය තමයි ග්‍රාම නිලධාරී කාර්යාලය. ඒකත් දේශපාලනීකරණ. අනිත් එකේ කියන්නේ යහපාලනය වගේ රණවිරු හැලු කරන්නේ. රණවිරු එදා මොනවද කළේ කාණු සුද්ධ කළේ නැද්ද රණවිරු? අපි මේ දෙක බල්ලෝ නෑ වුණේ නැද්ද රණවිරු? එක එක්කෙනාගේ මේ මේ ගොඩේ අපි පාරවල් වල මේ කොළඹ යනකොට කොච්චර රණවිරු වැඩ කරනවද කුණු වදිනවද අන්නේ සංස්කෘතිය අපි නැති කරේ නික මේ මගේ මාධ්‍ය සම්දර්ශන නෙමෙයි යථාර්ථය අවසාන වශයෙන් ඉතාම කෙටි උත්තරයක් දෙන්න ඡන්දේ පැවැත්වීම කරනවා නම් කරන්න ඕනේ මොන තත්ත්වයක් උඩද රටේ කියලා නිර්දේශයක් ඔබට දෙන්න අපි කියන්නේ කොරෝනා ලෙඩෙක් හම්බ වෙන්නේ නැතුව සති දෙකක් කොරෝනා ලෙඩෙක් නැතුව යනකල් ඡන්දය ගැන කතා කරන්න එපා කියලා එතකම ඔබතුමාට පාර්ලිමේන්තුවත් නැහැ හැබැයි කමක් නැහැ අවශ්‍ය නැහැ අපි හෙට හම් වෙමු එහෙනම් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.